බොරල්ල දේවස්ථානයේ අත් බෝම්බ සිද්ධිය පාස්කු ප්‍රහාරයේ දින දහස සිහි කරමින් පැවැත් වූ දේව මෙහෙය වැළැක්වීමට සැලසුම් කළ එකක්දයි සැකකරන බව කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අද අධිකරණයේදී ප්‍රකාශ කළා. ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ සත්‍ය සොයා ගැනීම සඳහා සැබෑ සැකකරුවන් අතරංකුට ගැනීමට සාධාරණ හා යුක්ති සහගත පරීක්ෂණ සිදුවන වාතයි සොයා බලන ලෙසයි. සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත් බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින් රජයසූරිය මහත්මිය හමුවේ අද කරුණු විමසා බැලුණා. කාදිනල් හිමිපාණන් සහ දේවස්ථානයේ පියතුමා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා එහිදී කියා සිටියේ මෙම සිද්ධියේ සැබෑ සැකකරුවන් අතරංකුටගෙන ඉදිරිපත් කර ඇද්දයි ප්‍රශ්නයක් මතුවන බවයි. මෙය ඉතා බරපතල සිද්ධියක් බැවින් උසස් පොලිස් නිලධාරීන් පරීක්ෂණ නිසියාකාරව සිදු කරනවාද යන්න සොයා බලා යුක්තිය ඉටු කර දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා. මේ අතර අතරංගුඩගෙන රන්තවා සිටින දේවස්ථාන සේවකීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුණරත්න මහතා සිද්ධිය ඌ දිනේ උදෑසන CCTV දර්ශන අධිකරණයට ඉදිරිපත් කළා. ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ නිසි විමර්ශනයක් නොකර අසරණ මිනිසුන් රැඳවුම් නියෝග මත රන්තවා සිටින බවයි. දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුද්ගලයා තවදුරටත් සැකකරුවෙකු ලෙස ඉදිරියට ගෙන යාමේ නීතිමය තත්වයක් නැතයි පෙන්වා දුන් නීතිඥවරයා ඔහු අපමත උදාහරණ ලෙස ඉල්ලා සිටියා. එෙහිදී අතිරේක මහේස්ත්‍රාත් කොළඹ අපරාධ කොට්ටාශයට නියෝග කළේ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙසයි. ලබන දෙවනදා ඉදිරි පියවර අධිකරණයට වාර්තා කරන ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. මේ අතර අතරංගුඩගෙන රඳවා සිටින විශ්‍රාමික වෛද්‍ය අධිකාරීවරයෙකු වන ෂර්ලි හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතිකෝර්ල මහතා කියා සිටියේ තම සේවාදායකයා සම්බන්ධව පොලිසිය බී වාර්තාවලින් කිසිවක් සඳහන් කර නොමැති බවයි. කිසිදු අධිකරණ නියෝගයක් හෝ සෝදිසි වරෙන්තුවක් නොමැතිව පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලිසිය නිලධාරීන් පැමිණ නිවස උඩු යටිකුරු කර අවුස්සා සෙල්ලම් පිස්තෝලයක් සහ නීත්‍යානුකූලව මිලටගත් වායු රයිෆල් කිහිපයක් සමග වෛද්‍යවරයා අතරංගුටගත් බවද නීතිඥවරයා සඳහන් කළා. අතිරේක මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ සැකකරුවන් අතරංගුටගෙන ඇති බැවින් සෝදිසි කිරීමට හෝ අතරංගුට ගැනීමට වරෙන්තු අවශ්‍ය නොවන බවයි. මේ සිද්ධිය ගැන බලද්දී අපිට හැඟී යන කාරණේ තමයි මේක යම්කිසි කෙනෙකුගේ සැලැස්මක් කියලා. අපි එදා ජනවාරි 14 වෙනිදා තේවත්තේ අපි සංවිධානය කළා මේ එදා 2019 පාස්කු ඉරිදුන බෝම්බ ප්‍රහාරයට සාධාරණයේ සිට නොවීම සම්බන්ධයෙන් දෙවියන්ට කන්නලව් කිරීමේ විශේෂ දේව මෙහෙයක්. මෙතනදී මේ තේවත්තේ මේ දිව්‍ය පූජාවට එන්නට ජනතාව බිය බැඳීම සඳහා කරන ලද පෙර සැලසුම් කරපු ක්‍රියාදාමයක් විදිහට තමයි මේක දකින්නේ අපි. අපි අධිකරණයට හෙළිදරව් කරනු ලැබුවේ මෙම සිද්ධිය ඉතා බරපතල සිද්ධියක්. එම නිසා මේක සුළු කොට සැලකිය යුතු සිද්ධියක් නෙමෙයි. දැනට කරන ලද පොලිස් පරීක්ෂණ මත නියම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන තියනවාද කියන එක සම්බන්ධයෙන් අපි තුල බලවත් අකයක් පවතිනවා. තවදුරටත් අපේක්ෂාපාතීව සම්පූර්ණ පරීක්ෂණ විනිවිද බානේ යුතුව ඉතා කඩිනමින් කරන්න ඕනේ කියලා ඉල්ලීමක් කළා. පොලිසියේ වගකීම් නිලධාරීන් අපිට කිව්වේ තුන හවස තුනෙන් පස්සේ CCTV දර්ශන බලන්නට කියලා. එතකොට කාදිනල් හිමිපාණන් තමයි කිව්වේ නෑ උදේ ඉඳලා බලන්න කියලා. එතකොට තමයි අපි දැක්කේ මේ බෝම්බය ගෙනේන නියම සැකකරු කවුද කියලා. එතකොට පොලිස් පරීක්ෂණ වලින් මේවා යට ගහන්නද මේ විදියට තුනෙන් පස්සේ බලන්න කියලා කිව්වේ කියන එකට අපිට සැකයක් තියෙනවා.